පෞද්ගල කාලේ වෙනකොට අපේ රටේ ජීවිත කාලේ වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට අවුරුදු 80ක් අපේ ආයු කාලය වශයෙන් දීර්ඝව කරලා තිබෙනවා. ඒතකොට අපි මේක බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී අවුරුදු 100ක පමණ ආයු කාලයක් ඇති මිනිසෙක් බිහි කිරීම තමයි නවීන විද්‍යාවත් නවීන සෞඛ්‍ය පද්ධති හරහා පැමිණෙන්නේ. මේ ගමන ඉදිරියට දැන් ගමන් කරමින් තිබෙනවා. ඒකත් එක්ක විස නැති ආහාර වර්ග පරිභෝජනය කිරීම මේවා ඉතාමත්ම වැදගත්. ෆෝමලින් අඩුවෙන්ම පාවිච්චි කරෙන් බම් කරන්න. වැඩියම පාවිච්චි කරලා තියෙන්නේ කරවන, උඹලකඩ, හාල්මැස්සෝ සහ පළතුරු, කල් තබා ගන්න, කාබයිට් දාලා ඉඳවන එක. එතකොට මේ ප්‍රශ්නය අපි දැක්කා. ඒ නිසා තමයි ෆෝමලින් මීට පස්සේ හිතුමනාපට ගෙන්නන්නත් බෙදාහරින්ටත් බෑ. STC එක ගෙන්නනවා, ක්‍රමයක් අනුව දෙනවා. වසර 30,000ක කෘෂිකාර්මික ඉතිහාසයකට උරුම කියන ජාතියක් අපි. අපේ රටේ තියෙන දැවැන්තම සේවයේ යෙදෙන වැඩිම පිරිසක් ඉන්න කෘෂිකර්මයේ නිසි පුහුණුවක් ලැබෙන්නේ නැහැ. හැබැයි අද ලෝකෙ වෙනස් වෙනවා, බීජ වෙනස් වෙනවා, පරිබෝධ වෙනස් වෙනවා, පරිසරය වෙනස් වෙනවා, කෘෂිකර්මය වෙනස් වෙනවා. හැබැයි මේ වෙනස් වෙන කෘෂිකර්මයට මුහුණ දෙන්න ගොවියා වෙනස් කර ගැනීමේ වැඩපිළිවෙලක් අපිට නැහැ. කෘෂිකර්මාන්තය ගොවිපොලේ ඉඳලා කර්මාන්ත දක්වා යන වෙළඳාම, අලවිකරණය, බැංකුකරණය, ගබඩාකරණය මේ සියල්ල එකට බැඳිච්ච නෙට්වර්ක් එකකට හැදෙන්න ඕන කියලා. මේ ගොවි ජනතාවට යන්ත්‍ර සූත්‍ර ගන්න ගියාම, බීජ ටික ගන්න ගියාම, රජයේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දිස්ත්‍රික් මට්ටමින් අපි විශ්වාස කරනවා බීජ සම්පාදනය කිරීමේ සහ උපකරණ සම්පාදනය කිරීමේ.